කුරුඳු අඩි 20ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. ඝන රතු පැහැයට හුරු පිටපොත්තකින් යුක්ත කුරුඳු ශාකයේ දලුලා කොළ පැහැති වන අතර පත්‍ර සරලය. උපපත්‍ර නැති මෙහි පත්‍ර විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වනු ලබනවා. කුරුඳුවල නිජ බිම ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාව මුල් කොටගත් ඉන්දියාව, ටිබෙටය, ඉන්දුනීසියාව සහ මලයාසියාව වැනි ආසියාතික රටවල් වන අතර ලංකාව වැනි රටවල වගා කරන කුරුඳු වඩා හොඳ වර්ගය ලෙස සලකනු ලබනවා. කුරුඳු ස්වාභාවික රසකාරකයක් මෙන්ම ඉතා වැදගත් ඖෂධීය ශාකයකි. මෙහි පොතු, කොළහා නිෂ්පාදිත තෙල් ඖෂධ ලෙස භාවිතා කරනු ලබනවා. කුරුඳු පොතු සහ කුඩු ආහාර රසවත් කිරීමටත් සුවඳ ඇති කිරීමටත් යොදා ගන්න ලබනවා. කුරුඳුවල ඖෂධීය ගුණය සලකා බැලීමේදී කුරුඳු පිට වඩන සහ වාතයේ නසන ගුණයෙන් යුක්ත වනවා. එමෙන්ම කැසීම, බඩේ අරුචිය, කෘමි රෝග, පීනස, සෙම් ප්‍රතිස්සාවට සහ වේදනා නාශකයක් ලෙසටද කුරුඳු භාවිතා කරනු ලබනවා. දත් අකලට සෙලවීම සඳහා කුරුඳු පොතු කසායෙන් කටසේදීම දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරනු ලබනවා. දියවැඩියාව සහ රුධිරගත මේදය අඩු කිරීම සඳහා කුරුඳු පොතු චූර්ණය භාවිතා කරන අතර කුරුඳු තෙල් චර්ම රෝගවලටද භාවිතා කරනු ලබනවා. ගෙඩිවන වෙදකමේදී බාහිරව නරක් වූ මාංශ කොටස් ඉවත් කිරීමට සහ සම වර්ධනය කිරීමට කුරුඳු තෙල් භාවිතයට ගනු ලබනවා. වේදනාව සමනයට භාවිතා කරන කුරුඳු ගෙමිණි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන්ට නිර්දේශ කරනු ලබන්නේ නැහැ. එමෙන්ම රුධිරගත ග්ලූකෝස් සහ LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, පිළිකා ඇතිවීම වැළැක්වීමේ ගුණය, මතක ශක්තිය වර්ධනය, ස්නායුගත ආසාදන අඩු කිරීමේ හැකියාව සහ මුඛ දුර්ගන්ධය අඩු කිරීමේ ගුණයද මෙම වටිනා කුරුඳු ශාකයේ පවතින බව නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබෙනවා. මෙම කරුණු නිසාම ඖෂධීය ගුණ රාශියකින් සමන්විත ස්වාභාවික රසකාරකයක් වූ කුරුඳු අතීතයේදී රන්හා වටිනාකමකින් යුත් ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා තිබෙනවා.